අද අපේ පාලි පන්තියට සහභාගී වන සියලු දෙනාටම තෙරුවන් සරණයි. පාලි භාෂාව තරණේ දෙවෙනි පොතේ 97 වෙනි පිටුවේ තියෙන 14 වෙනි අභ්‍යාසයේ සිංහලයට නැගීම. ඒකේ වාක්‍ය 13ක් අවසන් කළා. අද තියෙන 14 වෙනි වාක්‍ය. සද්ධා කුල පුත්තා පනීත තරාණි වත්ත බේසජ්ජානි වත්ත බේසජ්ජාදීනි වික්කු සංගස්ස දෙන්ති. සද්ධා කුල පුත්තා. සද්ධා කියලා කියන්නේ නාමයක් තියෙනවා සද්ධා කියන එක. මේ නාලිකාවේ නමත් සද්ධා. සද්ධා කියන්නේ ශ්‍රද්ධාව, විශ්වාස කිරීම. විශ්වාස කිරීම ඇති එක්කෙනා න ප්‍රත්‍ය දාන. එතන න ප්‍රත්‍ය අල්නයන් තියෙන මේක උරුදි කරන්න. බැඳි අකුරක් තියෙනකොට උරුදි වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ අයන්න. එතන සද්ධා අ කියන එකේ මේක එකතු වුණාම තේරෙන්නේ ශ්‍රද්ධාව ඇති පුජ්‍යලයා. සද්ධා කියන්නේ ශ්‍රද්ධාව. නමුත් න ප්‍රත්‍ය දාලා එකතු වෙන පදයට කියන්නේ ශ්‍රද්ධාව ඇති පුජ්‍යලයා. පුරස්සේ ලොප් වෙලා මේක එකතු වෙනවා. එතකොට සද්ධ શબ્දය. සද්ධ શબ્දයේ තේරුම ශ්‍රද්ධාව ඇති පුජ්‍යලයා. මේක බුද්ධ શબ્දය වගේ වර්ණගෙනවා. බුද්ධෝ බුද්ධා කිව්වා වගේ සද්ධෝ සද්ධා. සද්ධෝ ඒක වචනයි. සද්ධා බහු වචනයි. එතන සද්ධා කියලා නාමයටත් තියෙනවා බහුවචන පදයටත් තියෙනවා. මේකේ තේරුම ශ්‍රද්ධාව ඇති පුජ්‍යලයා, ශ්‍රද්ධාව ඇති පුජ්‍යලයෝ. අන්න මේ සද්ධා කියන එක තමයි මේ වාක්‍යයේ තියෙන්නේ. සද්ධා කුල පුත්තා. සදහවත් කුල පුත්‍රයෝ. සද්දෝ කුල පුත්තෝ බහුම් පුඤ්ඤං පසවති. එතකොට සද්ධා කුල පුත්තා කියන්නේ ශ්‍රද්ධාව ඇති සදහැවත් කුල පුත්‍රයෝ. සදහැවත් කුල පුත්‍රයෝ. පනීත තරාණි වත්ත බේසජ්ජා දීනි. අතිශයින් ප්‍රණීත. අතිශයින් ප්‍රණීත වත්ත බේසජ්ජාදීනි වස්ත්‍ර බෙහෙත් ආදිය. වස්ත්‍ර බෙහෙත් ආදිය භික්ෂු සංඝස දෙන්ති. භික්ෂු සංඝයාට දෙති, පූජා කරති. ඉතර පාලියෙන් දෙන්ති කියන්නේ දෙති. ඒක අපි සිංහලට ළඟනකොට සාමාන්‍ය දීමක් නෙවෙයි, ගෞරවයෙන් දීමක්. ඒ නිසා පූජා කරති කියලා ලියනවා. සද්ධා කුල පුත්තා. සදහැවත් කුල පුත්‍රයෝ. ශ්‍රද්ධාව තියෙන කුල පුත්‍රයෝ. පනීත තරාණි වත්ත බේ සජ්ජා දීනි. ඊතාම ප්‍රණීත වස්ත්‍ර බෙහෙත් ආදිය. භික්ඛු සංඝස්ස දෙන්ති. භික්ෂු සංඝයාට පූජා කරති. 15 රෝගී වෙජ්ජේන දින්නම් භේසජ්ජ මුපසේවිත්වා ආරෝග්‍යං ලබිත්වා අත්තනෝ සෝමනස්සං වෙජ්ජස්ස ප්‍රකාශේසි. රෝගී කියන්නේ උක්තපදේ රෝගියා. රෝගියා වෙජ්ජේන දින්නම් භේසජ්ජං වෙදා විසින් දෙන ලද බෙහෙත්.
වෙදා විසින් දෙන ලද බෙහෙත් උපසේවිත්වා සේවනය කොට මෙතන උපසේවිත්වා සේවනය කරනවා කියන්නේ බෙහෙත් පාවිච්චි කරනවා බෙහෙත් ගාන ඒවා ගානවා බොන ඒවා බොනවා ඒකට තමයි උපසේවිත්වා කියලා තියෙන්නේ බෙහෙත් උපසේවනය කොට බෙහෙත් පාවිච්චි කොට ආරෝග්‍යං ලබිත්වා නිරෝගීකම ලබා ආරෝග්‍යං ලබිත්වා නිරෝගීකම ලබා අත්තනෝ සෝමනස්සං තමන්ගේ සතුට තම සතුට තම සතුට වෙජ්ජස්ස ප්‍රකාශේසි වෙදාට පැවසීය ප්‍රකාශේසි කියන්නේ ප්‍රකාශ කළා පැවසුවා රෝගී රෝගියා වෙජ්ජේන දින්නම් බේසජ්ජං වෙදා දුන් බෙහෙත උපසේවිත්වා පාවිච්චි කොට ආරෝග්‍යං ලබිත්වා නිරෝගිකම ලබා අත්තනෝ සෝමනස්සං තමාගේ සතුට වෙජ්ජස්ස ප්‍රකාශේසි වෙදාට ප්‍රකාශ කළේය මේ පාඨය ලියනකොට මෙතන තියෙන අමුතු වචන අවිදූර කියන්නේ නුදුරු තැන ළඟ කියන එක ආරාදේතුං සිත් ගන්නට උපසේවිත්වා සේවනයේ කොට අනුභව කොට උස්සහති උත්සාහ කෙරේ ඒකං සමයං එක් කාලෙක දුර්ලභ ලැබීමට අපහසු ධර්මාණ කියන ජීවත් වෙන නානා සත්තං නොඑක් ශාස්ත්‍ර නාසේති විනාශ කරයි නසයි නිමන්තෙත්වා ආරාධනා කොට පුරක්‍රියාව ප්‍රකාශේතුං ප්‍රකාශ කරන්ට ප්‍රකාශේසි ප්‍රකාශ කළේ පාරලෙය හත්ති රාජා පාරලෙය වනේ ඇත් රජ පීලිත පෙළුණු මහනීය තර වඩා පිදිය යුතු මාසත් තයන් තුම්මසක් මුළුල්ලෙහි විහාසි විසීය වෙයාවච්ච වතාවත් සක්කා හැකිය සාාවක ශ්‍රාවකයා ඊළඟට තියෙන තද්ධිත සමාසපද යොදමින් පාලියට නගන්න තද්ධිත සමාසපද යොදමින් පාලියට නැගීම පළවෙනි වාක්‍ය නුවණැත්තන් අතරෙන් අතිශයින් පිදිය යුතු සැරියුත් මහතෙරුන් වහන්සේ රජගහ නුවරින් නුදුරු උපතිස්ස ගමේ විසූ සාරී බ්‍රාහ්මණියගේ පුත්‍රයා විය. නුවණැත්තන් අතරෙන් අන්න මෙතන නුවණැත්ත ගොඩාක් තින්නා. ඒ අය අතුරෙන් කිව්වහම නිර්ධාරණ අර්ථය. ඒතර අපි ලියන්නේ සත්තමි බහුවචනේ නැත්තං චට්ටිපත්ති බහුවචනේ බුද්ධිමන්තේසු තර විශාල පිරිසකකින් එක්කෙනෙක් තෝරලා ගන්නවා නම් ඒකට කියන්නේ නිර්ධාරණ අර්ථය එතනදී යොදන විභක්තිය තමයි සත්තමි බහුවචනේ හරි චට්ටි බහුවචනේ හරි අපි එදවි සත්‍යෙන් බහෝචනය. අතිසයෙන් පිදියේතු සිරියුත් මහතෙරුන් වහන්සේ. මහනීය තරෝ සාරිපුත්තත් තේරෝ. මහනීය තරෝ සාරිපුත්තත් තේරෝ රජගහ නුවරින් නුදුරු උපතිස්ස ගමෙහි රාජගහ නගරස්ස අවිදූරේ
රාජගහ නගරස්ස අවිදූරේ මේ පාඨය රාජගහ නගරස්ස අවිදූරේ රාජගහ නගරස්ස අවිදූරේ උපතිස්ස ගමෙහි විසු උපතිස්ස ගාමේ උපතිස්ස ගාමේ උපතිස්ස ගාමේ සාරි බ්‍රාහ්මණියගේ පුත්‍රයා විය උපතිස්ස ගාමේ සාරි බ්‍රාහ්මණියා පුත්තු අහෝසි එතකොට නුවණැත්තෝ ගොඩක් ඉන්නවා ඒ ගොඩෙන් එක්කෙනෙක් ගැන කියනවා නිර්ධාරණාර්ථේ බුද්ධිමන්තේසු මහානීය තරෝ සාරිපුත්තත් තේරෝ රාජගහ නගර නගරාවිදූරේ උපතිස්ස ගාමේ සාරි බ්‍රාහ්මණියා පුත්තෝ අහෝසි දෙවෙනි වාක්‍ය දුර්ලභ වූ මනුෂ්‍යාත්මය ලැබූ නුවණැත්තන් විසින් බොහෝ පිං කටයුත්තාහ දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයේ ලැබූ නුවණැත්තන් විසින් දුර්ලභං මනුස්සත්තං දුර්ලභං මනුස්සත්තං දුර්ලභ වූ මනුෂ්‍යාත්මේ ලැබූ නුවණැත්තන් විසින් ලද්දේහි බුද්ධිමන්තේහි මනුස්සත්තං ලද්දේහි බුද්ධිමන්තේහි බොහෝ පිං කටයුත්තාහ බහුං පුඤ්ඤං කත්තබ්බං ඉතින් මේක කර්මකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයේ කර්මය තමයි උක්ත වෙන්නේ මේ මේක තමයි කර්මය බහුං පුඤ්ඤං පිං ඒක උක්ත වෙනවා කර්මය උක්ත වෙනවා කත්‍රු අනුක්ත වෙනවා ලද්දේහි බුද්ධිමන්තේහි ශ්‍රද්ධාවත් නාවික ස්ත්‍රිය සිල්වත් තාපසයන් දැක වැන්දාය ශ්‍රද්ධාවත් නාවික ස්ත්‍රිය දැන් මුලින් කියලා මුලින් මේ සද්ධා කියලා කියන්නේ ශ්‍රද්ධාව ඇති නාවික ස්ත්‍රිය නාවිකී සද්ධා නාවිකී සදහැවත් නාවික ස්ත්‍රිය සිල්වත් තාපසයන් දැක සීලවන්තේ තාපසේ දිස්වා දිස්වා දැක සීලවන්තේ තාපසේ දිස්වා වැන්දාය වන්දි වැන්දාය සද්ධා නාවිකී සීලවන්තේ තාපසේ දිස්වා වන්දි හතර චක්කුපාල ස්ථවිරයන් වහන්සේ පූර්වයේදී වෙදකුව ඉපිද එක් ස්ත්‍රියකගේ ඇස්සල ගෑමට බෙහෙතක් දුන්නේය මේ වාක්‍ය අමාරු වචන තියෙනවා නම් අමුතු වචන ලැයිස්ති තියෙනවා අතිසයෙන් භයානක වූ කියන එක භයානකතම අලසයාට කියන අලස ඇතැම් කියනකට ඒකච්ච
ඇස්වල ගෑමට කියන එකට අක්ඛීනි අංජිතුං ඉපිද උප්පජ්ජිත්වා ගිලන් බවට පත් ගේලඤ්ඤප්පත්ත යසස් ඇති යසස්සී සොම්නස සෝමනස්ස. තර චක්කුපාල ස්ත්‍රියන් වහන්සේ චක්කුපාලත් තේරෝ පූර්වයේදී අතීතේ වෙදෙකුව ඉපිද වෙජ්ජෝ හුත්වා වෙජ්ජෝ හුත්වා වෙදෙක්ව එක් ස්ත්‍රියගේ ඇස්සල ගෑමට ඒ කිස්සා ඉත්තියා එක් ස්ත්‍රියගේ අක්ඛීනි අංජිතුං කීනි අංජිතු ඇස්සල ගෑමට බෙහෙතක් දුන්නේය. බේසජ්ජං අදාසි චක්කුපාලස්තවරයන් වහන්සේ චක්කුපාලත් තේරෝ පූර්වේදී අතීතේ වෙදෙකුව ඉපිද වෙජ්ජෝ හුත්වා එක් ස්ත්‍රියකගේ ඒ කිස්සා ඉත්තියා ඇස්වල ගෑමට අක්ඛීනි අංජිතුං බෙහෙතක් දුන්නේ. බේසජ්ජං අදාසි. පස්වෙනි වාක්‍යය ඇතැම් ගුණවත් කුලපුත්‍රයෝ තමන්ගේ දරුවන්ද භාර්යාවන්ද මව්පියන්ද ධනයද හැර කසාවත් හැඳ පැවිදි වෙති. ඇතැම් ගුණවත් කුලපුත්‍රයෝ ඇතැම් කියන එක ඒ කච්චේ ඇතැම් කියන්නේ සමහර කියන ගුණවත් කුලපුත්‍රයෝ ගුණවන්තා කුලපුත්තා ඒකච්චේ ගුණවන්තා කුලපුත්තා තමන්ගේ දරුවන්ද භාර්යාවන්ද මව්පියන්ද ධනේද හැර තමන්ගේ තමංග කියන එක අත්තනෝ දරුවන්ද භාර්යාවන්ද දරුවන්ද භාර පුත්තේච දාරාච පුත්ත දාරාච සමාස කරලා පුළුවන් පුත්ත දාරාච ද්වන්ද සමාසෙ පුත්තධාරංච මව්පියංච පුත්තධාරංච මාතාපිතරෝච ධනයද හැර ධනංච පහාය කසාවත් හැඳ
කාසායානි වත්තානි අච්ඡාදෙත්වා. කාසායානි වත්තානි අච්ඡාදෙත්වා. කසාවත් හැඳ පැවිදි වෙති. පබ්බජන්ති. ඇතැම් ගුණවත් කුලපුත්‍රයෝ ඒකච්චේ ගුණවන්තා කුලපුත්තා. තමන්ගේ දරුවන්ද අත්තනෝ ද පුත්තධාරංච මවුපියන්ද ධනය දැර මාතාපිතරෝච ධනංච පහය. කාසායානි වත්තානි අච්ඡාදිත්වා පබ්බජන්ති. හොඳයි, අද අපේ පාලි පන්ති මෙතකින් අවසානයි. පන්තියට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.